कमला, कमला मुकद कमला मुने लगे ना मेरे बाद आखिर ना कोटे मुने लेने वाले बेबी मनवा ना किने कोटे ऐ देख किने द दानु का महात्या की कोला दानु का महात्या की मन कोला द ऐ इससे लेबिल ना देख कने कथा कर पहेटी एक अटा आप दावसल, देख रहे गाना कर गाने बेरु आगे हिटी। माटन आंगे हमे काक दानु का महात्या के पे उन्हें नया कमला। बेबी टू घूमते तेरे ने। ऐ, ऐ माटन नोते तेरे ने। बेबी टू नोते तेरे ने। हरे हरे, बेबी आसने पे ने ने। ऊट नतर कर मनुष्य अब ये मुनो दाल लगे ला बाल ले मुन। किन फाइसाल लगे पुरा का अब इस रात में आता है पैटी दिखने लगा मैं कोई नहीं बासाली साली हम पतला खार ना दावना मधुर ने दालन क्या ली इधर आए इस रात दाल लोगों लोगों क्या ये तो कोटे तीस ये रात दे सिरे से पति अरे मगे पड़ वेड़ के रो लघु महत्याट की आने मेम ड्यूटी दिख दिख रु बैन दिख 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 मे वाई मगल अट मगल ड्यूटी मगे वेला डग्लस महत्या इंदा इटला दिन रंपेट पोर नगलना ड्रिंक्स सीनियर कड़ीपुर दाने इतकोट डग्लस महत्या अत मन डग्लस महत्या लेव लेव की लेव तव मुन दाने गमीरी चा 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 गमीरी सर अन्ना गमीरी दाने अच्छार वोल्ड मे अति तिना बड़ी गलवेली बस के ऑफिस से का पीली वेले का डटी आगे नहीं नॉनी गलवेली बस के साली मेवा वेली साली द गल साली द बट भी मेम कलू साली नेता मेम साली मीटे तीन बैंक
කුමාර කොළුවත් නෑ ඔය තින රම්පෙට පොරි හැලෙන්නේ රස ගුලාවයි රසනහර පිනායයි දැක්කම hinaayi ඩග්ලස් මාත්‍යට තේ දෙනවද තේ බිව්වොත් නම් ඩග්ලස් මාත්‍යා ප්‍රබෝධමත් වෙයි නෑ 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 තේ උන්නේ බීම හොඳයි වැඩි පන්දම් අල්ලන්න හොඳ නෑ මේ පන්දම හොඳටම ඇති ඩග්ලස් මාත්‍යා කොම්පෝට් එකට උදේම දත් මැදලා තිබුණා නම් බීම හොඳටම ඇච්චිනවා මේක හොඳයි හොඳයි මාවනිකම් වේගුලනවා වගේ හුඟක් කාලෙකින් මෙහෙම සල්ලි මිටියක් අත ගෑ ආසාවිනේ මාවනිකම් කුල්මත් වෙලා වගේ බයටද එහෙම නැත්නම් සතුටටද බයිට වෙන්නේ නැති වෙලාවකට බය වුණාම ජොලි ජොලි මේක කුලෙන් කුලේ එකින් එක ගණන් කරගන්න තිබුණා නම් මරු කොට කුමාර කොළුව දැම්ම එන පාටක් නැහැ ඉස්සරහ කාම්බරේට රිංගගත්තොත් ගණන් කරගත හැකි නිවී හැනෙල්ලේ ඩග්ලස් මාත්‍යා ඈ ඩග්ලස් මාත්‍යා ආ කොහේ ඩග්ලස්යා ඈ මං ඉන්න පරක්කු වෙනින්ද ගියාද තද වෙලා පුටුවේද බලමු ඒත් නේ කොහෙට ගියාද බලමු कुटा कोटा देख बहुत ඩග්ලස් මහත්තයා මොකද මේ දරුක මහත්තයා කාමර කරන්නේ එනේ මම බැලුවේ බම් මේ වහල දෙවෙනවද කියලා මේ වහල ඔහු ඒ කවුරුරි හැම කතාවක් කිව්වද නෑ 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 මම නිකන් බැලුවේ අනේ මේ වහල නැත වෙන්නේ මේක මේ සිමෙන්ති එන්නේ කොන්ක්‍රීට් එක දාලා තින්නේ අනේ ඩග්ලස් මහත්තයා මගේ කාමරේ නම් පොඩ්ඩක් තියෙනවා නේ මොනාරි බල්ලා මොනාරි කරලා දෙන්නකෝ ඒකට ඉතින් බගේ වහල දෙවෙනා නම් බමුකොඩ මෙතන උඩ බලන්නේ නෑ මට වහල පැටලුණා ඒකයි අතට ගත්ත දේ කටට දාගන්න බැරි වුණා ආ මං අතට අරගෙන තියලා ආවේ ගිය ගමන් කට දාගෙන පෝ සාලේ තින් ඔව් මොනවද පැණිම පැණිම මම ඇති ආ හරි හරි මේ බීල රසගුණ කියනෝනේ හරි 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 මේ උඹ ලොකු මාත්‍යාගේ ඔෆිස් කාමරේ වහලා යතුරු පොඩ්ඩක් මට දීපන් ආ මං දෙන්න අර කියනෝනේ හරි 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 අදරන් ග්‍රාහයක් මාරුණා වගේ බා. දාගත්තා නිකන් බඩ උතුරලා යන්න. තව කොහෙද බා? තව ටික දවසකින් අපි ගන්නේ 5 ස්ටාර් වලින්. මේ ඇත්ත කියපන්. අංකල් රෝහල් ගත උනා විතරයි ඔබ පටන් ගත්ත පින්කට හරන්න නේ. මමත් බලාගෙන හිටියේ මේක හරන්නේ කොයි වෙලේද කියලා. අංකල් කාර්යය වාහනේ යන ගත්තා. මට ඉබේට මේකට මග පෑදුනා. ඕකට තමයි මං කියන්නේ කණ්ඩ පින දිනන නම් ඉබ්බා ගෙටරින් යනවා කියලා. යම දැන් කොහෙද යන්නේ? අංකල් බලන්නද? අංකල් බලන්න. මොකද මං එයා බලන්න යන්නේ මං ડોක්ටර් කෙනෙක්. එයා එයාගේ පාඩුවේ වැඩක් බලාගත්ත දෙන්. අපි මේ වෙලාවේ දුවල පැනලා අපේ වැඩ ටික ගොඩ දාගමු. අර කලදොඩු කල වලහිය ගන් වගේ. හරිනේ? බඩ තියනනේ පුංචි පොණියක් වගේ මොලිය. යම නැගහ. මාලිය දංගල්ට මොනවාරි සිද්ධ වුණොත් මගේ හැම හීනයක්ම බොඳ වෙලාම යයි. හරියට බොඳ මීදුමක් වගේ. එහෙම වුණොත් සාලිය සංසලාගේ ගෙදරම බින්න බයි. මාව එළියට විසිවේ. සංසලාටත් කිසිම දෙයකට විරුද්ධ වෙන්න බැරි වෙයි. ඒත් සංසලා නංගත් කටටම කියන්නේ
මොන ප්‍රශ්නයාවත් මාව නම් අමතක කරන්නේ නැහැ කියලා. හෙත් සංසලා ඒ තරම් දෙයක් කරන්න ඔයාට පුළුවන් වෙයිද? මොනවාද සංසලා ඔයා මේ එළියට වෙලා කරන්නේ? මම්මගේ මහත්ය එනකම් බලාගෙන හිටියා. මහත්ය? කොයි එක්කිනාද? ඇයි දනුකෝ ඔය විදිහට කතා කරන්නේ? මම ඔයාට අරින්න වෙන කාටවත් ආදරේ කියලා නෑනේ. හරි හරි ළමයි මම විහිළුවක් නිකලේ. නෑ. ඔය හරි නරකයි දනුක. ඔයා සාලියා ගැන හිතලා නේද මට මේ විදිහට කිව්වේ? හා? වාට පිස්සුද ළමයෝ? මන් දන්නවනේ ඔයා සාලිය ගැන මේ විදිහට හිතන්නේ නැහැ කියලා. එහෙනම් ඇයි ඔයා දන දනම මගෙන් අර එහෙම ඇහුවේ? මං කිව්වනේ මං විහිළුවට ඇහුවේ. විහිළුවට. අනේ ඊට පස්සේ නම් දන දනම මගේ හිත රිද්දන්න එපා දනුක. නෑ නෑ. මං ආයේ කවදා ආවත් ඔයාගේ හිත රිද්දන්නේ නෑ. මට සමා වෙන්න. මං පොරොන්දු වෙනවා. හරි. එහෙනම් ඇයි දැන් අද රෑ වුනේ? මම හවස පහේ ඉඳන් මෙතන. අද රූෆ් ටොප් එකේ ස්ලැබ් එක දැම්මනේ. කොන්ක්‍රීට් එක දාන්න පටන් ගත්තාම මේම මග නවත්තන්න බෑ. ඉතින් මම මෙතන බලාගෙන ඉන්නවා කියන එක අමතක වුණාද? වැඩ වැඩි වෙච්ච ඉඳ මට අමතකුම්. ආ! හම කැලුකුත් ගැලුණාද කොහෙද? එහෙම ගැලුණා නම් හොඳයි. අනිත් දවසේ කොනිත් අන්නේ මම ලේන්න. අයියෝ ඔච්චර නපුරු වෙන්නේ. මං ඉත වැඩ කරන්නත් ඕනේ නේ. ඔහා වැඩ බැන්නම් ඕන එකක් කරගන්න. මට කමක් නැහැ. හැබැයි මාව අමතක කරන්න බෑ. ඇයි දැන් ඔහා hina වෙන්නේ? මං hina වෙන දෙයක් කිව්වේ නෑනේ. නෑ නෑ මට ඉබේට hina ගියා. අනිත් දවසේ එන්න පරක්කු වෙනවනේ. මට කෝල් එකක් දීලා කියන්න ඕන. මං කෝල් එකක් දෙන්නම්කෝ. හැබැයි අන කෝල් කරේ නැත්තම් හරි අමතක කරතින් හරි. දන්නවනේ. දන්න දන්න දන්න. කොනිත්තනවා. නිකන් නෙමේ කොනිත්තන්නේ. තදින්ම කොනිත්තන්නේ. හරි හරි. මං ඉත වාගෙන් සමාව ඉල්ලුවනේ. සමාව දෙන්නකෝ. හරි. මම සමාව දුන්නොත් මට මොනවද දෙන්නේ? බුදවි මම මොනා කියලා දෙන්නද සංසල ඔයාට? මම දන්නවනේ මං හංගන්නේ කියලා. නැහැ. මේ දනුක ඔයාගේ කතාව ආයෙත් මගේ කනට නම් ඇහෙන්න කියන්න එපා. ප්ලීස්. මම මිට කලිනුත් කියලා තියෙනවා නාට. ඔයා වාගෙන ඔහම කියනවට මම කැමති නැහැ. හරි හරි. මං එහෙනම් ඒකටත් ඔයාගෙන් සමාව ඉල්ලන්නම්කෝ. අමතක කරන්න එපා. මම දැන් ඔයාගේ දනුක. දැනට නම් ඉතින් ඔයා මගේ තමයි. ඒත් ඇයි ඒත් කියලා කියන්නේ? අනේ එහෙම කියන්න එපා දනුක. මම ඔයාගෙම තමයි. අනේ මං වෙනස් වෙන්නේ නැහැ. ඇත්තමයි. මං වෙනස් වෙන්නේ නැහැ. ඒ මොනවා කිව්වත් තවමත් මේ ප්‍රශ්නෙදි 99%ක්ම වාසිය තියෙන්නේ සාලියට. සාලියට පුළුවන් මේ හැමදේම එක දවසකින් දෙකකින් කන පිට ගන්න. මට කවදා හරි හිස්සතින්ම යන්න වෙයි සමහර විට. දනුකේ ලෑස්ති එක්කවට යන්න විස මාලේට බලන්න යන්නේ නැද්ද? කීයද වෙලා? පහයි වෙලා. මේ සේනක දැන් ඔය වෙලාවටම සාලියත් උතන්ට ආවොත් එහෙම මට ආයෙ ලෙඩක් පැටේනේ. නැමෙ උඩ බම්බු ගන්න ගියාම් බං. අපි පහෙන් පස්සේ කරන දේවල් උඩ වැඩක් නැහනේ. යම. ආ. තරනේ ඔක්කොම ගත්තනේ.
ඇයි මහත්තයා හිනා වෙන්නේ? දැන් ඔයා කී දවසක් නම් දූගේ පාස්පොත බැලුවද? ඔයාට තාම ඇති උනේ නැද්ද? දැන් කෙල්ලගේ පොතේ රුපියල් 76000ක්ම තියෙනවා. මේකෙන් රුපියල් 60000ක්ම මාලියක් දෙවපු සල්ලි. අනේ මිනිස්සුන්ට තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ. ඒ වගේ මිනිස්සු අද කාලේ මොන දීපංකරෙන් හොයා ගන්නද? මාලියත් ඉස්සරින්දම මොහොමයි. කාට හරි උදව්වක් කරන්න පුළුවන් නම් කරනවා. හැබැයි අනබිර ගැහිලි නෑ. ඒකේ මිනිස්සුන්ගේ හැටි.